කර්මාන්ත කරුවට තමයි සහන ලැබිය යුත්තේ. ඔහු තමයි මේ කියන විදිහට ජාතික නිෂ්පාදනයේ දේවල් එකතු කරන්නේ, රස්ස හදන්නේ. ඔහු දිනු වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේකත් එක්කම ආර්ථිකය දිනු වෙනවා. ආර්ථිකය උඩට එනවා. ඒතර කර්මාන්ත කරුවා හදන වෙනුවට අපේ රටේ තියෙන්නේ එක එක පුද්ගලයෝ දේශපාලනික වශයෙන් එක එක අවස්ථාවලදී එක එක අයට සල්ලි කීයක් හරි දීම, රුපියල් 5000ක් දීම, දීමනාවක් දීම, දාපව් පාරක් බිලියන ගාණක් මේ විදිහට දෙනවා. නිකං දීලා වැඩක් තියනවාද ඔබ ව්‍යාපාරිකයෙක් විදිහට ඔබ මොකද්ද හිතන්නේ මේ ගැන? චතුර නිකං කර්මාන්ත කරුවන්ට උනත් දිනෙක් ගැන මම කැමැත්තක් නැහැ. මෙතන ඇත්තටම පහුගිය දවස්වල ඔක ගැන ගොඩක් අපි වැඩ වගේක් කළා. මෙතන ඇත්තටම අවශ්‍ය වෙන්නේ අපේ රටේ තියෙන මේ කර්මාන්ත පිළිබඳ ඔය ඉම්පෝට් එක පිළිබඳ ඒ වගේ තියෙන ප්‍රතිපත්ති ටික හරියට හැදෙනවා නම් කර්මාන්ත කරුවන්ට හරියන විදිහට මං හිතන්නේ අපේ කර්මාන්තේ ගොඩාක් දුරට මං හිතන්නේ අපේ කර්මාන්තේ තියෙන ওই කොච්චර මූල්‍ය ප්‍රශ්න මොන ප්‍රශ්න වුණත් මොනවා කතා කරත් අන්තිමට මේ ප්‍රතිපත්ති ටික හරියට හැදුනොත් අපේ කර්මාන්තය දියුණු වෙනවා මේ කර්මාන්ත මම එක පොඩි උදාහරණයක් කියන්නම් අපේ පහුගිය කාලේ තිබුණා මේ ලොරි බොඩි හදන මේ එක ලංකාවේ අපි ඕනේ පොඩි කෙනෙක් පොඩි කාලේ වුණත් අපි ස්කූල් යනකොට මේ ලොරි බොඩි හදන තැනක් පව කරගෙන යනවා හැමදාම අනිවාර්යයෙන්ම දොබහල් මිල්ල ටිකක් ඕනේ ගාලා කොහොමද ඉතින් මේක අපේ ලංකාවේ ඉස්සරින්දම්ම තිච්ච කර්මාන්තයක් දැන් මේ කර්මාන්තය ඒගොල්ලන්ට නොලෙජ් එක අරගෙන ඒගොල්ලෝ දියුණු වෙලා හොඳ තත්ත්වයක ආවා හැබැයි එක එක රජ්‍යවල වල තිච්ච එක එක ප්‍රතිපත්ති නිසා මේක ඉම්පෝට් කරන එක අන්තිමට කස්ටමර්ට ලාභ වුණා ලංකාවේ හදනවට වඩා ඒ කියන්නේ මේ සම්පූර්ණ මේ බදු ප්‍රතිපත්තිය නිසා එක උදාහරණයක් විදිහට ඉම්පෝට් කරන එකට 1 මිලියන් ගෙවනවා සම්පූර්ණ ලොරියක් ඒක ලොරිය බොඩිය පිටින් ආවත් 1 මිලියන් තමයි ඩියුටි එක එතකොට බොඩිය ඩියුටි ෆ්‍රී එතකොට ලංකාවේ මේකට අමුද්‍රව්‍ය ගේන එක්කෙනා එයාගේ යකඩ ටිකට ඇලුමිනියම් ටිකට රිවට් ටිකට ඔක්කොම ඩියුටි ගෙවලා ගේනවා එතකොට එයාට මෙයත් එක්ක තරම් කරන්න බෑ එතකොට අර අර ඉන්ඩස්ට්‍රි එක එහෙම් පිටින්ම ගියා. ඒක තමයි ඔය වාහන එහෙම් පිටින්ම ගෑනලා බොඩි ටික වෙනම ගලවලා ගලවලා පාරයින තියාගෙන විකුණන්න දාලා යන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන් එකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටියට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.